ලස්සන මේ යුවල තුනත් සමගින් ගත කරපු කොපි චැට් වැඩස්ථානේ මට ඔය කපල් එක නුයි මේ කපල් එක නුයි පොඩි අවසරයක් ඕනි මේ කපල් එකේ තොරතුරු ටිකක් මුදාහරින්න කැමතිනේ අවුලක් නැහැනේ හරි ආසයි දැන් සාමාන්‍යයෙන් විශ්ව එනකොට කොපි චැට් වැඩස්ථානට මට ඉතාම පහසුයි තොරතුරු හොයා ගැනීමට ඒ ආදරණීය බිරිඳ එරන්දි එක පැත්තකින් විශ්වගේ අක්කා අක්කාගේ නම පොඩ්ඩක් මතක් කරන්න කෞශල්‍ය කොඩිකාර කෞශල්‍ය ඒතකොට විශ්වගේ යාළුව ඔක්කොගෙම ලැබෙන තොරතුරු නිසා විශ්ව එනකොට මට කිසිම අපහසුයක් නැහැ තොරතුරු දෝරේ ගලනවා ඒ වගේ හරි අපි එහෙනම් ඒ සෙෂන් එකට යන්නද ඔව් හොඳයි හරි මුල්ම අවස්ථාව මෙහෙම සැහැල්ලුවෙන් විනෝදකාමීව ඉන්න විශ්ව ගෙදර ගත කරන ජීවිතේ මේකලංග ඉදට වැඩ කරන්න කාවත් ගන්නෑ නේ ගන්නෑ අපි ඒ ගත කරන ජීවිතේ චාරු පැස් වලින් බලන්න සූදානම් මුල්ම චාරු පවස්ථා දෙක දුවගේ වැඩ ඉතින් ප්‍රශ්නයක් නෑ හරි ගැටලුවක් නෑ ඊට පස්සේ බලන්නකො වයිෆ් නාවල කරන්නේ ඔක්කොම කරන්නේ විශ්ව හරි දැන්ට ඇති දැනට ඇති තව එනවා කියන්නේ තුයි ගුත් තුනේ ගැට ගහගෙන විශ්වයි එරන්දි දෙන්නම එකට සැලොන් එකට යන්නේ එකට සැලොන් එකට ගිහිල්ලා එකට තමයි සැලොන් එකෙන් පිට වෙන්නේ යනකොට යන්නේ මේ විදියට දෙන්නව පොඩ්ඩක් දෙන්න යනකොට යන්නේ මේ විදියට එනකොට එන්නේ එලියට එනකොට එන්නේ මේ වගේ පොඩ්ඩක් පෙන්නන්න අපිට ඒ අවස්ථාව මේගොල්ලෝ සැලොන් එකට එනකොට එන්නේ මේ හොඳට යනකොට ওই විදියට යන්නේ හොඳයි ඒ එක අවස්ථාව ඊළඟට මේ ළඟදි දවසක මහා රෑ ඒ කියන්නේ අන්දර පැත්තට බර වෙලා තුනත් හතරත් අතර වෙලාවකදී විශ්වට නිින්දෙන් එකපාරට වැහෙනවා එකි ගසා අනන ශබ්දය විශ්ව පොඩ්ඩක් අපිට කිය පාන්දර එක එකහම වට දෙකෙද දර අපිට normal මේ 2016 මම එක පාට මන් දැන් ෂූටින් එකක ලයිලා ඉඳිනවා ඉතින් මට ඒ වරේ කියලා නැත්නම් නැගිට්ටා මොකක්ද අයයි පොඩ පෙන්ලෙන කොහමද අඬනවා දාගෙන ඉතින් මට ඇහෙන දැන් මම බිමනේදී බම් තුන් දෙනාම තියලා මල්ලි ඒ තත්තර වැටිලා නෑනේ මම ඉතින් අර එකම නේ මම මගේ නිදාගන්න මොකද අගලම වටේට කරගෙන කවුරු හරි ගන්න පිටු සිතු අම්මගේ මෙහෙම වෙලා පිටු සිතු අම්මගේ විශ්ව නිදාගන්නේ ඒක නම් නියමයි ඇඳ ඉඳ නෑ පොඩක් පෙන්නන්න කොහොම මෙහෙම නිදාගන්න ඊට පස්සේ කකුලක් මෙහෙම හරි විශ්ව වැඩි කරා යන්න අර පැත්ත දෙන්න ඔය පැත්තට එක පාටම අනන සද්දයක් ආවා මම ඩග්ගල් නැගිට නැගිලා බලමු සුදු මෙහෙම ඇඳේ මෙහෙම අඬනවා ඒ මරේ පාලෝ නිරාගල් මරේ පාලා කියලා අඬනවා මොන සුදු මොකද සුදු රැයි මොකද ඒ දරුවෝ දෙන්න නිරාගල් දරුවෝ දෙන්න හැබැයි අදින් පස්සේ ඒත රැකාමාට දෙකට ඔබට ඒ සද්දය වුණොත් ඔබ කලබල වෙන්න එපා ඔබ හැරලා කියන්න ප්‍රශ්නයක් නෑ රයිනියා කියලා හැරලා එතකොට මේ ළඟදි දවසක නින්දේ පසු වෙන අවස්ථාවේදී පාන්දර 6:00 නැත්තම් උදෑසන 6:00 විතර වගේ විශ්වගේ අම්ම ඇවිල්ලා විශ්ව ඇහැරවනවා. හරි? මේ කවද්ද දන්නේ ළඟදිද පරණද දන්නේ නැහැ. අපි හිතමු දවසක එහෙම ඇහැරවනවා. මම මේකට හේතුව මොකද්ද කියලා අහන්නේ නැහැ. මම පස්සේ කියන්නම්. විශ්ව අම්ම හැරෙන්න නැගිටින්න පුතා කියලා විශ්ව නින්දෙන් අම්මට කියනවා ඩිකී ඇති කියලා කියනවා හරි ඔන්න බලන්න මේ විශ්ව සිල්වා ඩිකී ඇති කියලා කියනවා හොඳයි ඒ අතර ඒ අවසාන කතාව මේක ඉවර කර මේ ඉවර වෙන්නේ නැහැ කපිල මේක පිටුවත් දීපොත නෙමෙයි මේක මේ මැක්කෝගේ එදිටවයි යන්නේ හොඳයි අවසාන කතාව මේ එළන්නේ ඊටාම මේ වටින දෙයක් කරනවා කොහේ හරි මේගොල්ලෝ ගමනක් ගිහලා සුපිරි හෝටලයක නතර වෙන්න යන හැම වෙලාවෙම දැන් එරන්දි කියනවා විශ්වට මිනිබාරක යූස් කරන්න එපා අන්න තවන්ගේ සැමියා රකින්න ආකාරය මේ ළඟදී අපි ගියා
කාවින්ගගේ වෙඩින් එකට. කාවින්ගගේ වෙඩින් එකේදී එක පාට එතන ඉන්න සේවකයෝ ඇවිල්ලා අහනවා විශ්වගේ. ඒක ඒක කිව්වේ සේවකයෝ කිව්වේ එහෙම නෙවෙයි. ඔව් ඇතුළට එද්දි අපි දැන් ඇතුළට එන අපි දැන්. කාවින්ගගේ වෙඩින් එක තිබුණේ අපි දෙන්නගේ වෙඩින් එක තියෙන හෝටල් එකේමයි. අපි දැන් ඇතුළට එද්දි එක පාටම දෙන්න ගිහලා ආ කොහොමද? මම කොහොමද කොහොමද ඉතින් කාලෙකින් අපි දෙන වෙඩින් එක ගත්තේ තර හොල්ලි අරගෙන අපි හොල්ලි ඔව් දන්න දන්නා. මේ 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 සර් අර එදා අර මේ මිනි බාර් එක යූස් කරලා දෙන්නේ මේ නෝනා කියලානේ මම කොහොමද ඇයිද අර කොපිද දෙන්නේ දැන් ඒ කතාව අපි කියපු කතා ඒ ඒ කියන්නේ කොපි චැට් ඒ තරම් එතන ගියත් බලලා ඒක ඒකත් තමයි තැන්කියු මම ඒ අතරේ මේ ඇයි දන්නවද මේ කියන්නේ නෝන යනකොට කියන්නේ හෝටල් එකට යනකොට කියන්නේ මිනි බාර් එක යූස් කරන්න එපා දැන් සිද්ධිය මේ මිනි බාර් කියන්නේ මම අපි වෙඩින් එකේ දවසේ රෑ එහෙ හිටියේ දැන් නිදාගත්තා පහුවදා නැහිටම දැන් අපි පහුවදේම කතරගම යන්න මම ඉතින් අර මෙයා මෙයා ඇඳුම් පැක් කරනකම් මම රූම් එක හරියටම මෙහෙටනම් මෙහෙටනම් නික මොකද සුදු මම කූල් අතර බොන්න ඕනේ කියලා මොබන් මිනි බාර් එක ඇති මිනි මොකද ෆ්‍රිජ් එකක් ඇති කියලා අරපුවම චූඩි 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 බොන්සිය ඕ යහත් ලස්සනයි ඒක මං ගෝ අනේ සුදු බාන් මෙතෙන් කක් ගන්න දීපන් මම ලස්සනයි නේ කියලා සුදු ගෝ ගන්න 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 ප්‍රශ්නේ ගන්න ඔක පිසු මේ ඔක්කොම අර තුම මහ ගානක්ගේ විසුදනේ අපි මේ හෝටලෙට ගාන ගිවලා තිනු ඔය කොඩමත් එක්ක මම ඉතින් බ්‍රූස් ගාලා වතුර පොතු ඔක්කොම දාගන්න හරි ඒ කියන්නේ දාගන්න හිස්ම කරා ඊට පස්සේ මම පල්ලයට වැසලා වැසර පස්සේ දැන් ගෑස් එක ලොකුම ඉවරයි යා රූම් එකේ බිලට වඩා ලොකු බිලක් එනවා නේද ගිලපොන ආ හරි නේ හරි 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 සාරි ඉතින් මම දැන් මෙහෙම හැරලා ඉද්දි සර් එක්ස්කියුස් මී පොඩි මගේ මේස බිලක් තියෙනවා ආයෙද මම කොමුට් ගාන නෑ මම ගත්තා මම ගත්තා දැන් බං දැරිය දැම වෙනම චර 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 ගල වින්නේ මංග සුදු මොකද්ද මේ වෙන්නේ සුදු එකපාරට මෙහෙම ඉදු එක්කන එකපාරට මෙහෙම හැරුණා එහෙම මිනි බාරක මිනි බාරක එන්නේ කිව්වා මං කො ඔයගේ සල්ලි ගන්න මේ අපි එක්ක ගිහින් තියමු එක්ක ගිහින් මං කො පිස්සුද ලැච්ච ගන්න බලා 14000 ගානක මෙහෙලා කොහොමද ගලියෙම බැගියද මං ආපු නැති නේද එදයින් පස්සේ කපිල දැන් හොටල් එකකට ගිය ගමන් නෑ නෑ හොටල් එකට යන්න ඕනේ නෑ ගිල ගමන හොටල් එකක් ඉස්සරහින් යද්දි කියනවා මිනි බාර් එක යූස් කරන්න එපා කියලා බැඳපු දවසේ බිරිඳ දුන්න ලනුවේ